අයිබෝවන් මම ජගත් ඒකනායක ශිෂ්‍යත් ගුරුවරයෙක් හැටියට මගේ ලැබුණු අත්දැකීමුත් එක්ක මම මේ ආමන්ත්‍රණය කරන්න කල්පනා කරේ විභාග දෙපාර්තමේන්තුවට පොඩි අවධානයක් යොමු කරන්න 2022 ශිෂ්‍යත් විභාගයේ සම්බන්ධව මොකද දැන් අධ්‍යාපන අමාත්‍යාංශය දෙසැම්බර් 8 වෙනිදා තිබ්බ ශිෂ්‍යත් විභාගය දෙසැම්බර් 18 දක්වා කල් යවුවා ඉතින් एक एक पैतकड़ साधनीय मट्टवाक्तम दिपैत्तीन ये कारण देंगीवर अभी इलाक कारण मतुकरण्याने भूम वेदगा मे शिष्यत् विभागे कुडाधर्वेकुट टीका अमारु निसाम विनाडी हतलिस्पहट दिब्ब विभावितामान प्रश्नपत्रे पैक बवट पत्करा मीट अवरुदु दिक्कट पेर इतिक अपे योजनावाक् तीन अलुत् योजनाव मुकाद මේ එක ප්‍රශ්න පත්‍රයේ දරුවා ලිව්වයින් පස්සේ දෙක ප්‍රශ්න පත්‍රයේ මූණ දෙනකොට ළමයාට ගොඩාක් මානසික වැටෙනවා මොකද දැන් එක ප්‍රශ්න පත්‍රයේ විභවිතාමාන ගැටලු විසඳන්න දරුවාට සමහර වෙලාවට ලොකු අපහසුතාවයකට පත් වෙනවා අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා ප්‍රශ්න 8 10 ලියාගන්න බැරි වෙච්ච ළමයි දෙක ප්‍රශ්න පත්‍රයේ අඩාගෙන තමයි ගිහින් විභාග ශාලාවේ විභාගෙට ලියන්නේ ඉතින් මේ පාර දෙසැම්බර් ශිෂ්‍යත්වයට අපි ගුරුවරුන්ට හැටියට ඉල්ලීමක් කරනවා පුළුවන් නම් විභාග දෙපාර්තමේන්තුවට දරුවාට ලබා දෙන විභව්‍යතාමාන පේපර් එක එක ප්‍රශ්න පත්‍රය දෙවෙනියට දෙන්න. ඒ කියන්නේ දෙක ප්‍රශ්න පත්‍රය තියෙන පැහැදිලිවම සිලබස් එකේ අපි උගන්වන විෂය පතේ තුල. ඉතින් මේ දෙක ප්‍රශ්න පත්‍රයට දරුවා ලියලා මානසික හොඳ තත්වයකින් විභව්‍යතාමාන පේපර් එකට ලියන්න පුළුවන්. එහෙම වුණොත් දරුවන්ගේ ඵලදායිතාවය ඊටාම හොඳ මට්ටමකට පැමිණේ. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා බලමු ඔබේ ප්‍රතිචාරය.